අද වගේ දවසක මම 2019 වෙනි වර්ෂයේ මාර්තු මාසයේ 29 වෙනිදා ගැන කතා කරොත් එදා එතුමිය අපෙන් සමගත්තා. හැබැයි දශක ගණනාවක් සිනමාවේ රිදී සීනුව නමින් ඇය හඳුන්වනවා. ඇන්ජලින් ගුණතිලක මහත්මිය මිය ගිහින් වසර 4ක් වෙනවා අද දිනට. හැබැයි එතුමියගේ ගීතයන් ඒ ගීතයන්ගේ හඬ අර අපි කියන්නේ රිදී සීනුව කියලා ඒ හඬ තාමත් අපට දෝංකාර දෙනවා. අපි දන්නවා දශක 6කට වැඩි කාලයක් එතුමිය ගීත ගායනා කරත් ගීත 6000කට වැඩි ප්‍රමාණයක් ගායනා කරත් එදා වගේම අදත් මතුවටත් ඉදිරියටත් ඒ හඬ ඒ රුව ඇසේවි. ඉතින් 1 to 1 සඳ ටීවී මාධ්‍ය ආයතනය වන අපි අමතක කරේ නැහැ එතුමියගේ නිවහනට ඇවිල්ලා පෞලේසිය දෙනත් එක්ක පෞලේසියල සමාජිකයන් එක්ක එතුමිය ගැන කතා කරන්නට. හැබැයි අපි දන්නවා හෝරාවක් දෙකක් ප්‍රමාණවත් නැහැ මේ කාරණාවට. නමුත් 1 to 1 සඳ ටීවී විදිහට අපි නිරන්තරයෙන්ම අපේ ආදරණීය කලාකරුවන්ට බොහොම ළඟින් ඉන්නවා. ඉතින් අපේ ආදරණීය කලාකරුවන්ගේ විශේෂ දවස් අපි මතක් කරනවා. ඉතින් ඒ නිසාම තමයි අද අපි හිතුවේ නුගේගොඩ පාගඩ පාරේ පිහිටා තියෙන ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ නිවහනට එන්න. ඉතින් වසර 4ක් වුණාට එතුමිය අපෙන් සමු අරගෙන දැන් සමු අරගෙන අපිට නම් හිතෙන්නේ තාමත් එතුමිය ජීවතුන් අතර ඉන්නවා කියලා. මොකද එතුමිය ගැන කතා කරනවා නම් ඈත අතීතයට එබිකම් කරලා බැලුවාම මාතර ප්‍රදේශයේ තමයි ගම්පලාත වෙන්නේ. හැබැයි මාතර ඉඳන් එතුමිය කොළඹට එනවා. මොකද පවුලේ හත්වැන්න කියන්නේ අර අපි කියන්නේ ලකි 7 කියලා ළමයි 10ක් ඉඳලා හත්වෙනි ළමයා තමයි එතුමිය. ඉතින් කොළඹට ඇවිල්ලා විවාහ ප්‍රාප්ත වෙලා එතකොට කලාවට ඇවිල්ලා ගුවන්විදුලියේ ළමා පීඨයෙන් ඒ වගේම තමයි ගුවන්විදුලිය උපාධිය අරගෙන ඒ ශ්‍රේණියේ ගායිකාවක් විශිෂ්ට ගායිකාවක් විදිහටත් ඇයගෙන කතා කරන්නට පුළුවන්. ඉතින් මේ කාරණා සියලු දේ ගැන මේ වෙලාවේ මා හිතනවා කතා කර යුතුයි කියලා. ඒ නිසාම මා අසලින්ම ඉන්නවා එතුමියගේ ආදරණීය ස්වාම් පුරුෂයා ලෙස්ලි ගුණතිලක මහත්මයා. ආයිබෝන්. ඒ වගේම තමයි මා කැමති එතුමියගේ ආදරණීය මා හිතන්නේ බාලදියණිය වෙන්නට ඕනේ. බාලදියණිය ඉන්නා දේශානේ ගුණතිලක ආයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම ඉමල්. ඉමල් ජූඩ් කියන්නේ ඉතින් සංගීත ලෝකයේ සැරිසරනවා. සංගීතය ගැන බොහෝ දේවල් අපි කතා කරනවා ඉමල් ගැන. මොකද මටත් ආගන්තුක නෑ ඉමල්ව. ඉතින් ආයිබෝන්.
එවැගේම තමයි රූත් ඉන්නා ඉමල්ගේ ආදරණීය බිරිඳ. දැන් මේ කලා පවුලට එකතු වෙලා රූතුත් ඉමල්ට දෙවෙනි වෙන්න නැතුව සංගීතයට ආදරය කරනවා පෙම්බන්දිනවා ඉමල්ට විතරක් නෙමෙයි. ඉතින් ගීත ගායනා කරන මම හිතන්නේ මේ හැකියාව අපිට බලන්නටත් ඌමනාව තියෙනවා රූත්ගෙන්. ඉතින් කොහොම නමුත් අපි මේ සියලු දෙනත් එක්කම කතා කරන්නේ ඇය ගැන. මම මුලින්ම කැමති ඔබතුමාත් එක්ක කතා කරන්නට. හැබැයි මට මේ කාරණාවත් කියන්නට ඕනේ. දැන් ලෙස්ලි මහත්මයායි ඇන්ජි අක්කා අපි ආදරයට කියන්නේ ඇන්ජි අක්කා කියලා. ඉතින් ඇන්ජලීන් ගුණතිලක මහත්මයායි බොහොම ආදරෙන් හිටියා. මේ එක ගෙදරක බොහොම ලස්සනට ඒ කියන්නේ කිසිම බහිම්බස් වීමක් නැතුව ඒ ආදර කතාව අපි ඇන්ජි අක්කා ඉන්න කාලෙත් අහලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් අපි විවාහපත් වුණ දවසට ආපහු පොඩ පොඩ පියම කරොත් එහෙම කොහොමද මතක් වෙන්නේ ඇන්ජියක් අවබෝධ වුණාට? ඒක දැන් ගෑට අය දැන් බැන්දේ. 65 ඉඳලා තමයි අඳුන ගත්තේ. I think ඇන්ජියක් මොන ගෘහණියක්. ඒ වගේම කෙලින් කතා කරන හොඳ තැනැත්තියක් තමයි. හැබැයි ඔබතුමාගෙන් මට අහන්න ඕන ටෝනේ කාරණාවක් තියෙනවා. දැන් මේ මේ සියලු ගුණාංග ඇන්ජියක්ක ගාව තිබුණා. හැබැයි ඔබ ප්‍රිය කරන විශේෂම ගුණාංගය කුමක්ද? විශේෂ කියලා හරි ආදරේනේ. ඔව්. කවදාවත් රණ්ඩුනේ නැන්ද? නෑ නෑ නෑ. හිතර ඉදෙන්න මුකුත් කිව්වෙම නැන්ද? නෑ නෑ නෑ. කියලා නෑ. කියලාම නෑ. නෑ. කොයි තරම් අපූර්වද මොකද ඇත්තටම මම පෙර සූදානම් වෙද්දී ඒ දවසේදී මට ගොඩක් වැඩසටහන් මෙතුමත් සමග ගියා ඇන්ජියක් වෙන් ටීවී ගොඩක් වැඩසටහන් මම බැලුවා ඒ කොතනකවත් කියුනේ නැහැ අපි දෙන්න තරහ වෙලා හිටියා අපි දෙන්න කතා නොකර හිටියා මේ කාරණා කොතනකවත් මම දැක්කේ නැහැ කියනවා හරිම ආදරණීය යුවලක් ඉතින් ඒකම තමයි මා කැමති ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ බාල දියණිය දිල්ෂානි අකත් එක්ක කතා කරන්න ඇන්ජලින් ගුණතිලක කිව්වහම රටක් ලොවක් බොහොම ආදරේ තමන්ගේ හදවතට තුරුළු කරගත්ත ගායිකාවක් ඉතින් එතකොට කාල වේලාව හරි සීමිතයි ගෙදර දරුවන් එක්ක ඉන්න හැබැයි මේ පෞල් ජීවිතයේ බිරිඳක් විදිහට මේ වගේ සාර්ථකව ගත කරා වගේම මා දන්නවා අය හොඳ අම්ම කෙනෙක් मवक वे अम्म गीत गायना कराटी अरे गिदर किसी दे अड़पाड़कान तिब्बे या उयनवा गिवा लस्कर उक्कुमत करला हेमदेक्म कर अरे अम्म थिंग अरे गिदर गायिका वकील हेमदी से मेम गीत गायन इतने हेम समान रिहर्सल तिब्बो तो जुटा टॉयलेट के हेम एक गैन पोडा वकर हाकिल अरे एक लोकोट गेदर मे गिनी अन्े सिंधु दागे अरे एक अरे गेदर अम्मट गोडा को गेदर लसन तीयागे උයන පියන වැඩ කරගෙන චර්ච් එකට තමයි ගොඩාක් මූල් තැන දීලා කොහේ ගියත් නිදි පරාගෙන ආවත් චර්ච් එකට හුදේ 6 වෙනකොට යනවා ඒ වැඩ තමයි වැඩ කටයුතු කරපු නිසා අර ගායිකාවක් වශයෙන් ගොඩාක් අපි දකින්නවා කියන්නේ ඒ මේක නැහැ ගෙදර මවක් වගේ තමයි අපි ගොඩක් වෙලාවට දකින්නේ ඔව් ජූඩ් මන් දැක්කා ගොඩක් තැන්වල ඔබ හිටියා මිත්තනියත් සමග චර්ච් එකට ගියත් මන් දැක්කා ඔබ ඉන්නවා එතකොට සංගීත සම්දර්ශනයකට ගියත් ඇය මියගිය වෙලාවෙත් මා දැක්කව බසලින්ම ඉන්නවා මොකද දැනෙන්නේ ආචාම්ම ගැන කොහොමද ඔබගේ හැඟීම් පුංචි කාලේ ඉඳන් ඔබ ඇයත් එක්ක හිටියා කොයි විදිහටද ඔබට දැනෙන්නේ අතරම මම දේවනාසර ස්තුතිවන්ත වෙනවා මුලින්ම මේ පවුලට මාව ඉපදුණු නිසා ආචාම්මත් එක්ක පොඩි කාලේ ඉඳන්ම වගේම කිව්වත් වගේ මේ හැමතැනම යන්න අවස්ථාව හම්බුණා සහ හරි ආසාවක් තිබ පොඩි කාලේ මේ සින්දු දකිද්දී ගීත ගායනා කරනවා අපේ ගෙවල් වලට එනවා ගොඩක් ගායක ගායිකාවෝ අධ්‍යක්ෂකවරු මේ හැම දෙයක් මම පොඩි කාලේ ඉඳන් දැක්කයි. ඉතින් ඇත්තරම ලොකු ආසාවක් හිතුණා ආච්චම්ම නිසා සහ ආච්චම්මත් හැම වෙලාවෙම ආච්චම්මට උවමනාව තිබ්බේ ආච්චම්මගෙන් පස්සේ කාට හරි මේක දායාද කරන්න. ඉතින් ආච්චම්මත් එක්ක ගොඩක් මම හිතන ළඟින්ම ඉන්න මට තමයි ඔක්කොම මුණුපුරු මිනිපිරයන් අතරින් අවස්ථාව හම්බුනේ. ඉතින් අවසානේ වෙනකම්ම හිටියා අවසාන මොහොත දක්වාම හිටියා. ඉතින් ආච්චම්ම ගොඩක් වෙලාවට මේ ආච්චම්ම මිස් වෙනවා ඉතින් මට හරියට මට يعني කවදාවත් එක බර්ත්ඩේ එකක් මට මතක නැහැ කිසිම තෑග්ගක් නොදීපු.
හැමදාම මොනවා හරියක් අරන් දෙනවා මං ඉල්ලුව ඩ්‍රම් සෙට් එකක්ද හැමදේම ඉතින් පොඩි කාලේ ඉඳන්ම පොඩි කාලේ මට චූටි ඩ්‍රම් සෙට් අරන් දුන්නා ඉතින් තට්ටු දාන ලොකු නම් ලොකු ඩ්‍රම් සෙට් අරන් දෙනවා ඉතින් ගිටාර්ස් අරන් දෙනවා ඉල්ලනින්න ඉතින් මොනවා හරි තියනවා නිව් එකට මොනවා හරියක් අරන් දෙනවා ඉතින් අර අමාව හැම වෙලාවම අර සතුටින් තිබ්බා කිව්වොත් මාව නෙමෙයි වටේ ඉන්න මේ ගෙදරට එන හැම කෙනෙක්ම ඒකට සාක්ෂියක් වෙයි ගෙදරට කවුරු ආවත් ආච්චිම හිස්සතින් කෙනෙක්ව යවන්නේ නැහැ ඉතින් මට හරි සතුටුයි මේ පවුලේ ඉපදීම ගැන ආච්චිමගේ මුණුපුරෙක් වීම ගැන ඉතාමත් ලොකු භාගයක් ඔව් මං හිතන්නේ ඒ සතුට රෝත්‍යාවක් තේනවා මොකද මේ වගේ ආදරණීය කලා පවුලකට එකතු වීම ගැන මා දන්නා ඒ කතා දෙකක් නෑ රූත් කියනවා මං හරි සතුටින් ඒ ගැන ඉන්නේ කියලා රූත් මම කැමති ඔබේ හරි මේ ගැන අහන්න ඔව් කිව්වත් වගේ ඒක මං හිතන ආශිර්වාදයක් කියලා දෙවියන් වහන්සේගේ ඒ වගේම තමයි ආච්චි අම්මා මට ආශ්‍රය කරන්න ලැබුණේ ලොකු කාලයක් ලැබුණේ නෑ අවුරුදු එකහමාරක් විතර කාලයක් තමයි ආව ආශ්‍රය කරන්න ලැබුණේ ඉන් කියන්නේ මට තියෙන ලොකුම මිහිරිම මතකයන් වලින් මට දැනුණු හදවතට දැනුණුම කාරණාව තමයි ආච්චි අම්මාගේ වෙල්කම් එක. ඒ කියන්නේ යා පිළිගත්ත විදිය පවුලට මාව ඉතින් නිතර අපේ ගෙදර එන්නත් හරි ආස කරා. අපි එතකොට බොරලැස් ගමුවේ හිටියේ. ඉතින් ආච්චි අම්මගෙන් අර කිසිම මේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් යා මුණුබුරට හරි ආදරේනේ. ඉතින් පොඩ්ඩක් හෙවිල්ලෙන් බැලිල්ලෙන් හිටියේ කවුද මෙයාගේ ජීවිතේට ලං වෙන කෙනා කියන එක යමුනේ ඉඳලා. ඉතින් හැබැයි එයාට මං හිතන්නේ හොඳ සහතිකයක් වගේ හිතට තිබ්බ මාව හම්බුණාට පස්සේ මෙයා තමයි කෙනා කියලා. ඉතින් ඒ ආදරේ අඩුවක් කරේ නැහැ අවසාන වෙනකන්. ඉතින් දුකයි අය නැති එක ගැන නමුත් ලොකු සන්තෝෂයක් තියෙනවා. අයව මුණ ගැහිලා ආශ්‍රය කරලා ඒ වෙල්කම් එක ලබන්න වාග්ය ලැබුණේ ගැන හොඳයි ඉතින් එතුමිය සිහිපත් කරන්නට තවත් ගීතයක් ගයන්නට මම ආරාධනා කරන දේශනාවකට ගීතයත් එක්ක මට හිතනවා ලෙස්ලි මහත්මයාත් එක්ක කතා කරන්නට ඕනි කියලා. මොකද මේ අර ආදරය ගැන කතා කරනකොට නම් කිව්වා කවමදාකවත් රණ්ඩු වෙලා නැහැ කියලා. බහින් බස් වෙලා නැහැ කියලා. හැබැයි ඇන්ජලින් මහත්මියගේ හිනාව ඒ කතාව අර හිනා වෙනකොට බොහොම හයියෙන් බොහොම ලස්සනට හිනා වෙනවා නේද මම හිතන්නේ ඇන්ජියක ඉන්න තැන කිසිම පාළුවක් නැහැ. ඉතින් ඒ වගේම මම දැක්කා ඔබතුමා ඇය පසුපසින් ඉන්න අය ෂෝහයකට යනවා නම් එතන ඉන්නවා කොහෙද යන්නේ එතුමිය ළඟම ඔබ තුමත් ඉන්නවා
ඒ කාලේ පොඩ්ඩක් කියන්නකෝ දැන් අමතක නොවෙච්ච සිදුවීම් ඇති හොඳ හුඟ කාලයක් ඉතින් අද කාලේ වගේ නැමේ ඒ කාලේ මේ කලාකරුවන් හැමෝම හැරිම එකමුතුයි යුග තිබුණා නේද එච්.ආර්. ජෝතිපාල ඇන්ජනීන් ගුණතිලක යුගයක් තිබුණා ඊට රාශියක් ගායනා කරා හැරිම ජනප්‍රිය මම හිතන්නේ ඒ හඬ අපිට හැරිම විශේෂයි ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ හඬ ඉතින් කියන්නකෝ මේ කාරණා පොඩ්ඩක් අපි අතීතයට ගිහිල්ලා මතක් කරමු නේද ඔව් ඉතින් අප පසුපසින්ම හිටියා නේද? ඔව්. එක දවසක්වත් මිස් වුණේ නැද්ද? හැමදාම ගියාද ළඟ? හැමදාම ගියා. විශේෂ දේවල් දැක්ක දේ අතර වෙච්ච අමතක වෙන්නේ නැති තාමත් මතක් වෙන සිදුවීමක් මතක් කරොත්. එහෙම එහෙම දෙයක් නෑ. හොඳයි. මං කැමති එහෙනම් මෙහෙම අහන්න. දැන් ඔය ඇන්ජි අක්කා ගියාම අර දැන් ඒ අනිතාත් එක්ක කතා බහ කරනවා ළඟින් ඉන්නවා යුග ගීත ගායනා කරන පොඩි ඉරිසියාවක් එහෙම ඇති උනේ නැද්ද නෑ නෑ පොඩක්වත් නෑ නෑ පොඩක්වත් නෑ බලන්න කොච්චර හොඳයිද අද කාලේ වගේ නේද බොහොම සැකෙන් බලන්නේ ෆෝන් එක බලනවා කාත් එක්ක දාවේ බලනවා හොඳයි ඒ කාලේ ගැන කතා කරනකොට ඔබතුමාට මොකද හිතෙන්නේ දැන් අදට වැඩිය වෙනස් නේ නේද දැන් ඇන්ජලින් මහත්මිය සංගීත ශාස්ත්‍රයට ඇවිල්ලා ඔබතුමාව හම්බෙනකොට ගායිකාවක් නේ මොකද ළමා පිටියෙන් එතුමිය එන්නේ ඉතින් ඔබට ගායිකාවක් විවාහපත් වෙනවා කිව්වහම ඒ ලස්සන හඬ අපි හැමෝම ආදරය කරන මොකද ඔබට හිතෙන්නේ පුංචි ආඩම්බරයක් තියෙනවා මම දන්නවා ඔබටම අදකින් මැති එතුමියත් එක්ක ඉඳලා මොකද ඔබත් සංගීතයට ප්‍රිය කරන සහ ඔබ සංගීත ශාස්ත්‍රයේ ඉන්නේ එදා සහ අද ගැන ඔබ දැන් එදා ආචාම්මගේ ගීත ගැන කතා කරනකොට සහ මම දන්නවා ඔබ හැමතිස්සෙම ඒ ගැන බලනවා හොයනවා නේද අද තත්ත්වය ගැන මොකද හිතන්නේ يعني එදා සහ අද තියෙන වෙනස ගැන මොකද හිතන්නේ එදා සහ අද වෙනස කියන්නේ මම දකින්නේ කාලෙන් කාලයට අපි සංගීතය ලංකාවේ අපි 50 ගණන් වලින් අතරම් බැලුවොත් එහෙම ඉවෝල්ව් වෙවි එනවා අපි දකිනවා දියුණු වෙමින් පවතිනවා හැබැයි මම දකින විශේෂත්වය තමයි එදා ඒ කාලේ අපේ මේ තාක්ෂණය මෙච්චර දියුණු නැති කාලෙක මේ වගේ විශ්මජනක දේවල් ගොඩක් කරලා තියෙන අපේ හිටපු සංගීත අධ්‍යක්ෂකවරු ගායක ගායිකාවෝ ඒක හිතාගන්නත් අමාරුයි අපිට මේ දැන් අපි ඉන්න මෙච්චර දියුණු ලෝකෙක අපි මේ ටෙක්නොලොජි එකත් එක්ක හිටියට හරි අමාරු හිතාගන්න සමහරක් දේවල් මේ කොහොමද මේගොල්ලන් මේ දේවල් මෙහෙම කරේ කියලා හැබැයි අපිට දැන් මේ තාක්ෂණයේ හැම දෙයක්ම දියුණුයි අපිට ඉස්සර නම් අපි ලොකු ඔකෙස්ට්‍රා එකක් එක්ක තමයි මුළු එක ටේකෙකින් ගන්න ඕනේ හැමෝම ආච්චම කියන කතන්දරත් එක්ක මං දන්නවා රෑ 10ට තමයි රෙකෝඩින් පටන් ගන්න හැම වෙලාවම ඉතින් පාන්දර 3 4 5 වෙනකන් සමහරට ඊළඟ දවසේ උදේ 9 10 වෙනකන් රෙකෝඩින් යනවා ඉතින් අර මහන්සි නැතුව ඒ මහන්සිය කටහඬින් පෙන්නන්න නැතුව එක ටේකෙකින් ගන්න දෙන්නෙක් එක මයික් එකකින් සිං කරන්නේ වෙලාවට ආච්චම කියන කතන්දර මේ සමහරට ආච්චම කොටයි ජෝති අංකටියක් උසයින් ඉතින් ආච්චම පොඩි බංකුවක් තියලා බංකුව උඩ නැගලා තමයි ආච්චමගේ පාට් එක කියලා බහින්නේ ඉතින් ඒ වගේ බොහොම අමාරු කාලයක තමයි මෙච්චර ලස්සන ගීත ටිකක් අපිට දායාද කරලා තියෙන්නේ. ඉතින් මම දකින්නේ අද කාලේ මම හිතනවා සංගීතය කියන එක අපි එකම විදියට තියෙන්න ඕනෙත් නෑ කිය. සංගීතය කියන එක මම විශ්වාස කරනවා කාලෙන් කාලට පරිපූර්ණ පරිපූර්ණ එක අලුත් වෙන්න ඕනේ. හැබැයි අපිට ගොඩාක් කලින් කරපු අපේ සංගීතඥයන්ගෙන් ගොඩාක් දේවල් අපිට තියෙනවා ඉගෙන ගන්න. ඒ දේවල් අපේ අපි කරන දේවල් අපි ක්‍රියේෂන්ස් වලට මම හිතනවා ඒ දේවල් අපි එක්කහු කරගන්න අවශ්‍යයි. අපිට ඒක සහ මුලින්ම අයින් කළ නෑ නේ. මේවා පරණ ඒවා මේවා ඉස්සර කරපුවා කියලා එහෙම අපිට අයින් කරලා මේක යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඉතින් මම විශ්වාස කරනවා දැන් ඉන්න ගොඩක් නව පරපුරේ ගොඩාක් දක්ෂ දූදරුවෝ ඉන්නවා. ඔවුන් කරන දේවල් සමානක් කාලවලට ඒවත් හිතා ගන්න බෑ අපි ලංකාවෙන් එළියට පවා දැන් ගොඩක් අය අපේ ගිහිල්ලා තියෙනවා වාසනාවට වගේ ඉතින් ඔවුන්ට ගොඩක් දොරටු ඇරලා තියෙනවා ඉස්සර ආච්චමලයි කාලේ ඕවා තිබුණේ නැහැ එහෙම තිබ්බනම් එහෙම මම විශ්වාස කරනවා ගොඩක් අය ලංකාවෙන් එළියේ මීට වැඩිය
ලෝකෙට අරන් යන්න තිබ්බ අපේ සංගීතය කියලා. ඔව් ජූඩ් කියන කතාවත් එක්ක ජූඩ් කියන කතාවත් එක්ක මම හරි එකඟයි. මොකද එතුමිය පුංචි දරුවන්ට හරි ආදරේ. එතුමියත් එක්ක ගීත ගායනා කරනකොට පුංචි දරුවෝ එතුමගේ ගීත ගායනා කරන්නට පවා අවසර දුන්නා. ඒ අද කාලේ ළමා පරපුර වෙනුවෙන් එතුමිය තබූ දේවල්. ඉතින් ඇත්තටම තව බොහෝ දේවල් කතා කරන්න තියෙන. හැබැයි ඊට කලින් තවත් ගීතයක රස මෙහෙර විඳලා මෙමු නේද? Amara pemla tave rammala kudave Amara pemla tave rammala kudave Adun sadun suhameve manu mandire Isuru muni kaave yuvala den sina isuru muni kaave yuvala den sina kasin sanadi janitave jeevana lambare be dipa langa mage turunu hada pide himavate sisilade kimana sanside පිපෙලමල් විල් තලේ දියට බර නැතේ දෝතදී පිළිගමි ඔබගේ ජීවිතේ ආදරේ ආදරේ මී බඳුන් නැවතත් අපි ඒ අතීතයේ ආවර්ජනය කරමින් කතා කරවත් ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායිකාවක් විදිහටනේ ඔබ තන්නේ. ඔබ දන්නවද ඇය නර්තනයත් හැදෑරුවා කියලා? මොකද එතුමිය නර්තනයටත් ඉතාමත් දක්ෂයි. හැබැයි වැඩිපුරම ඔබ දැක්කේ ගායිකාවක් විදිහට. 1958 වර්ෂයේ තමයි ඇය චිත්‍රපටි පසුබිම් ගායිකාවක් විදිහට සොහිරෝ චිත්‍රපටයේ මුලින්ම ඇය චිත්‍රපටි ක්ෂේත්‍රයට පසුබිම් ගායිකාවක් විදිහට යොමු වුණේ. හැබැයි ඉතාමත් කෙටි කාලයකින් එතුමිය බොහොම ජනප්‍රිය වුණා. ඊට පස්සේ අපි එතුමිය ගැන තවත් කතා බහ කරනවා නම් අපි දන්න එතුමිය ක්‍රිස්තියානි බැතිමතෙක්. හැබැයි එතුමිය කතෝලික බැතිමතියක් වුණාට බෞද්ධ ගීතත් ගායනා කරලා තියෙනවා. මොහිදිබ්බෙක් මහත්මයා සමගින් බෞද්ධ ගීත රසක් ගායනා කරලා තියෙනවා. නත්තලට බොහෝ ගීත ගායනා කරා. ඉතින් මා හිතන්නේ ආගම් බේදයකින් තොරව එතුමිය කලා ක්ෂේත්‍රයේ දිදුලන තාරුකාවක් වුණා. මා හිතන්නේ මේට තවත් යමක් එකතු කරන්න දිනශාන් මහත්මිය මා කැමතියි ඔබතුමියගෙන් දැනගන්නට මවක් විදිහට මේ වගේ මේ
පුළුල් හැම විෂයක් ගැනම පුළුල් අවබෝධයක් තියෙනවා සහ එක මම ක්‍රිස්තියානි මම කිතුණු බැතිමතියක් හැබැයි මම අනිත් ගීත ගායන කරන මේ වගේ අර වාරණ දාගත්තේ නේ හරිම නිදහස් එතමිය පොඩ්ඩක් අපි ඒ ගැනත් කතා කරමු සහ සිහිපත් කරමු ගත්තොත් එහෙම ගොඩක් අපි දකින්නේ ගායකයෙක්ව ගායිකාවක් වුණාම එක ಜಾති සින්දු විතරයි ගොඩක් අය කියන්නේ. ගොඩක් අය අපි දකින්නේ කොහ ආදර ගීත විතරමයි. එක්ක බයිලා නම් බයිලා ගීත විතරමයි. හැබැයි ආච්චම්මගේ තමයි මම දැක්කේ ඒ ඒ සම්ප්‍රදායෙන් එළියට ගිහිල්ලා ආච්චම්මා ආදර ගීත බයිලා විරිඳු එතකොට ක්ලබ් සොංග්ස් අපි මේ ළඟදි ප්‍රෝග්‍රෑම් එකේ කතා වුණා බොන් නැතුව ඒ කියන්නේ බීමතින් තොරව ඒ වගේ සිං කරන්න පුළුවන් කියන එක ලොකු හැකියාවක් එක එක වේරියේෂන්ස් වේරියේෂන්ස් එතකොට ගුරුවරියකගේ චරිතවලට ගිහිලා තියෙනවා උපදෙස් දෙනවා වගේ පෙම්වතිය එතකොට ඔය හැම චරිතයක්ම ආච්චමයි කටහඬින් තමයි එලියට එක්ස්පෝස් කරේ ඉතින් ඒ වගේම ආච්චම්මා දැන් විශේෂයෙන් අපි දැන් ක්‍රිස්තියානි අපි ගීතිකා කියන කොට පවා ආච්චම සමහරක් වෙලාවට මං ඇහුවම ආච්චම මේ මොකද්ද වෙනස මට කියනවා බබා ගීතිකා කියනකොට සින්දුවක් කියන වගේ නෙමෙයි ගීතිකාවක් කියන්නේ ඒ ඒවා ශබ්ද කරන විදිය ඒ ඒ කටහඬේ බැලන්ස් එක ඒක හරි වෙනස් ඒ වචන පවා උච්චාරණය කිරීම හරි වෙනස් ඉතින් මේ මේවා රහස් මේවා හැමෝම දන්නේ නැහැ ඉතින් පොඩි පොඩි දේ මං අහනවා ආච්චම කොහොමද මේ සින්දුවේ මේ ෆීල් එක ගත්තේ එතකොට මේ ආචාර්ය කියන මේ පොඩි පොඩි දේවල් තමයි කියන්නේ කොහොම හිනාවකින් හරි එක්කෝ පොඩ්ඩක් පොඩි වේරියේෂන් එකකින් හරි ඒ වගේ දේවල්. ඉතින් ආචාර්ය වගේ ඒ ඒ වේරියේෂන් එක හැම වෙලාවෙම වොයිස් එකේ තිබුණා. ඒකයි ආචාර්ය ඒ කියන්නේ ක්‍රිස්තියානි ගීතයක් ගැව්වත් බුදුගුණ ගීතයක් ගැව්වත් මේ මොන ගීතේ ගැව්වත් අපිට තේරෙන්නේ නැත්තේ මේ එකම කටහඬ තමයි මේ තියෙන්නේ කියලා. ඒ ඒ ඒ ගීතයට අනුකූලව යා කටහඬ වේරියේට් කරනවා. මම හිතන්නේ ඒක ලොකු දක්ෂතාවයක්. ඒක මම දැක්කේ නෑ මේ මෑතකනම් ඇත්තරම. ඒක ලොකු දක්ෂතාවයක්. මම හිතන්නේ අපිටවත් බෑ එහෙම කරන්න. අපිත් අර එක රාමුකට අපි කොටු වෙලා ඉන්නා වගේ තමයි මට නම් දැනෙන්නේ. හැබැයි ආච්චම්මගේ එතනින් ඔබට ගිහිල්ලා කටහඬ තුලින් ආච්චම්ම රඟපෑව කිව්වොත් හරි. අනිවාර්යයෙන්ම කටහඬ තුලින් රඟපෑවා කියන එකට හොඳම සාක්ෂිය සහ හොඳම උදාහරණය තමයි නිලි රජිනගෙන් පටන් ගත්තාම මාලනි ෆොන්සේක මහත්මියගෙන් පටන් ගත්තාම ඒ කාලයේ හිටපු හැම සහ මේ කාලයේ හිටපු හැම රංගන ශිල්පිනියකටම ඒ හඬ දායාද කරා නේද ගීතා කුමාරසිංහ අනෝජ වීරසිංහ දිල්හානි එකනායක මේ හැම කෙනෙකුටම ගීත ගායනා කරා මම හිතන්නේ අර ඒ හඬට වුන් හැමෝම ආදරය කරා මට මතකයි නිලි රජින අපේ මාලනි ෆොන්සේක මහත්මිය කියනවා එතුමියගේ ගීත ගායනා කරනකොට හරි ආසයිලු ඒ රංගනේ ඉදිරිපත් කරන්නට. ඉතින් මේ චිත්‍රපටි ගැනත් බොහෝමයක් කතා කරා එතමේ. ඉතින් ඇත්තටම මේ මේ කාරණා සිහිපත් කරනකොට නැවතත් මං දේශනාවාදී වෙත යොමු වෙන්නට කැමතියි. ඒ දවස්වල ඔබ පුංචි කාලේ මේ ගෙදර කලාකාරයක් වෙන්න ඇති. හැම කලාකරුවම එනවා කතා බහ කරනවා. අහිතනේ අර තවත් පුංචි කාලේ පුංචි දරුවෝ හරි කැමති ඉන්නේ නළු නිළිය දකින්න ෆොටෝ ගන්න එහෙම එහෙම හැබැයි ඔබට ඒක අමුත්තක් නොවෙන්නට ඇති හැබැයි එතුමියගේ තියෙන නිහතමානී ගුණය තවත් එක පැත්තකින් ඔබ දකින්නට ඇති සම මේ හිත රිදුණු තැන් තිබුණේම නැද්ද එතුමියට මේ කලාව නිසා අම්මට හැබැයි ගොඩක් හිත රිදුණා කියන්නේ මේ දැන් කලාවට එච්චර මේ සේවයක් කරලා හොඳ ගීතත් ගායනා කරලා අර
ටිකක් සම්මාන උළෙලවල වලදී පොඩි අසාධාරණයක් වුණා කියලා ඒ ගැන චුට්ටක් තිබුණා. ඒ කියන්නේ අම්මට කාලයක් ගිහිල්ලා වසර මම හිතන්නේ 25 30කට පස්සේ තමයි මම හිතන්නේ සරසවි සම්මානයක් හරි හම්බුනේ. නමුත් අර ඒක මේ රටේ සංස්කෘතියද දන්නේ නැහැ. ඉතින් අම්මලාගේ ගීතානුව මේ මේ සංස්කෘතියට අනුව ඒක බලලයි කරනවා වෙන්නේ නැති සමහර විට. ඉතින් ඊට පස්සේ තවත් අම්මගේ හිතම ගොඩක් රිදුණු දෙයක් තමයි අම්මගේ ගීත අනිත් අය ගායනා කරු. ඕක ගොඩක්ම තිවිච්ච දෙයක්. එයා කියන්නේ ආගමට අනුව හරි ඒක අනුන්ගේ දෙයක් හොරකම් කිරීමක් කියලා. ඒක නිසා දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට උනත් අපි සතුටින් ආවේ මොකද අම්මගේ දෙයක් නිසා තමයි තාත්තා මමත් ආවේ. නැත්නම් ඇත්තටම අර අම්මා අකමැති දේ අපි කරන්න කැමති නෑ. මොකද එයාට අයිති දෙයක් නේක. එයා අපිටත් කියලා තිබ්බේ ඒ වගේ ඒවට ඕගොල්ලන් යන්නත් එපා. ඒවට ඒ කියන්නේ ඒක ඇත්තටම එයාගේ ඉතින් ඒක ඒක කැමැත්තනේ අම්මගේ. කියන්නේ ඒගොල්ලන් මහන්සි වෙලා වෙහෙස වෙලා ඒකට ගොඩක් දායකත්වේ දාලා ඉතින් මම හිතන්නේ ඒක නිසා වෙන්නේ නැති අයියා කියන්නේ අර එයාගේ ස්ටයිල් එකට කියන්න බෑ. නමුත් ආරක්ෂා කියන දුවට අම්මා ගොඩක් කැමති වුණා. මොකද ඒ දියණිය ලස්සනට කියනවා. ඒ කියන්නේ අම්මා එහෙම කිව්වොත් ඒක ගැන ආයි උපරිමෙම්ම හොඳයි නම් හොඳයි එහෙමම කියන. ඒ කියන්නේ ඇතුලේ මුකුත් නෑ. අර යා කියන්නේ යාගේ ස්ටයිල් එකම. මෙයාට ඒ සින්දුවක් ආයි අහන්නත් බෑ. එතකොට යාගේකත් වෙනස් වෙනවා. නමුත් අර ඒක නිසා නෑ. ඒ වගේ හිතරිදුම් තමයි තිබ්බේ. නැත්තයි ඉතින් අර එහෙම එකක් නැහැ ඉතින්. හොඳයි. මම මේ ලෙස්ලි මහත්මයාගෙන් ওই කාරණාව අහන්න කැමතියි. ලෙස්ලි මහත්මයා, ඔබතුමාට මොකද හිතෙන්නේ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත දැන් කාලේ ඉන්න අපේ කවුරු හරි ආධුනික ගායිකාවක් ගායනා කරනකොට ඔබට ඒ අඩුව දැනෙනවා ඇති නේද? කොතනද හොඳ නැත්ද? කොතනද හරියට ගායනා කරන්නේ? මේ ළඟින්ම හිටපු කෙනා විදිහට ඔබට කොහොමද හිතෙන්නේ මේ කාරණාව? හොඳයි. මං කැමතියි තාරුණියේ ඉන්න රූත් එක්ක ජූඩ් එක්ක මේ ගැන කතා කරන්න. අපි මේ මේ ප්‍රශ්නේ අදගෙන යනවා කියලා ඔබ හිතන්නට එපා. ඔබ දෙදෙනා මොකද හිතන්නේ මේ කාරණාවේදී? අර ජූඩ් ඔබගේ මව කීවා වගේ එතුමිය හරි කනස්සල්ලෙන් හිටිය එතුමිගේ ගීත ගායනා කරන අපි තහලා තියෙනවා ඒ කාරණාව. මොකද මා ජාතික රූපවාහිනියේ නිවේදන කටයුතු කරද්දිත් එක්තරා වැඩසටහනක මේ ගීත ගායනා කරනකොට මම දැක්කා සභාපතිතුමාටත් පවා මේ පැමිණිල්ල ගිහිල්ලා තිබුණා. හැබැයි අද එතුමිය ජීවතුන් අතර නැහැ. ඒ ගීත අපේ ළමා පරපුරට අපේ පිටිපස්සේ එන පුංචි දරුවන්ට පවා ඇසෙන්නට ඕනේ. මේ කාරණාවේදී ඔබ කොතනද ඉන්නේ? මෙහෙමයි, මේකේ දෙපැත්තක් තියෙනවා. මං විශ්වාස කරන්නේ ආච්චමයි කතා කරේ ඒ කාලේ ආච්චමට වෙච්ච අසාධාරණයක් සම්බන්ධ. ඒකේ ඒකේ කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි ආච්චම ඒක හෙලාම කිව්වේ ආච්චම ගීතයක් ගායනා කරලා පස්සේ තව කෙනෙක් ඒ ගීතයම ගායනා කරද්දී ඒකේ ඔහුට ආවේනික වේරියේෂන්. සෝ ඔහුට ආවේනික විදියට ඔහු එක එක වේරියේෂන්ස් දාලා කියනවා. දැන් අපිට හොඳම ළඟම දෙයක් තමයි මේ නුගේගොඩ ජංක්ෂන් එකේ තියෙන ආනන්ද සමරකෝන් එලිමහන් රංගපේටේ. දැන් උතන ෂෝ එකක් තියෙනකොට අපිට මේ ගෙදරට ගේ ඇතුලේ වගේ තමයි ෂෝ එක ඇහෙනවා හයියේ. ඉතින් ආච්චමට වෙලාවකට ඇහෙනවා ආච්චමගේ සින්දුම ඒ ෂෝ එකේ වෙන වෙන ගායකව සිං කරනවා. ඉතින් ආච්චම කිව් එක දෙයක් තමයි ඒ සින්දු ආච්චමට ඇහුණට පස්සේ ආච්චමටත් ඒ වේරියේෂන් සමහරකට කියනකොට කියවෙනවා. ආච්චම කියනවා ඒ වගේ අර සින්දුව වෙනස් කරලා කිව්වහම ඔරිජිනල් දැන් ගොඩක් වෙලාවට අපි ප්‍රේක්ෂකයාට ගායනා කරනකොට ඒගොල්ලන්ට අහන්න ආසර් ඔරිජිනල් කියපු විදිහ ඒ ඒ ඒ විදියටම අහන්න ඕනේ. හැබැයි අර වගේ කරාම ඔරිජිනල් ගායකට පවා අර අරව කියවෙනවා. ඒ වගේ අවස්ථා දෙක තුනක ආච්චමට කියවෙනවා. ඉතින් ඒකින් තමයි ආච්චමගේ ආච්චම ඉල්ලීමක් කරා අනේ පුළුවන් නම් ගායනා නොකර ඉන්න කියලා. ගොඩක් අයට මම දන්නවා පර්සනලි කතා කරා. ඉතින් එහෙම කතා කරලත් එහෙම ඔවුන් එකට ඇත්තට හොඳ ප්‍රචාරයක් දැක්වුවේ නැති වෙලාවේ තමයි ආච්චම සමහර රේඩියෝ ස්ටේෂන්ස් වල ටීවී ස්ටේෂන්ස් වල කියලා කිව්වේ මේ ගීත ප්ලේ කරන්න එපා රේඩියෝ එකේ ටීවී එකේ කියලා. අනිත් කාරණාව තමයි ආච්චම ජීවිතුන් අතර ඉන්නකොට මම කියන්නේ ආච්චම්මගේම ගීත එකම ෂෝ එකේ
ආච්චිමට වැඩිය වැඩි මුදලක් ගෙවලා වෙන කෙනෙක්ව ගෙන්නලා ආච්චිමට කලින් උත්තේ සින්දු කියවලා එතකොට සමහරකට ආච්චිමවට කතා කරාම කියනවා මේ අහවලා මෙච්චර ගාණක් තමයි ඉල්ලන්නේ කියලා. ඉතින් ඒක ලොකු අසාධාරණකම. මොකද තමන් ගීතයක් වෙන කෙනෙක් ගායන කරන තවන්ටත් වැඩිය දකින්නවා. ඉතින් ඒ වගේ දේවල් වලට තමයි ආච්චිම ගොඩක් කතා කරේ. මොකද ඇයි වෘත්තියක් විදිහට තමයි ගායන ශිල්පියක් විදිහට තමයි හිටියේ ව්‍යාපාරයක් මුකුත් කරේ නැහැ අපි දන්නවා. ඉතින් ඔවුන්ගේ එකම ආදායමත් ඒකයි. ඉතින් ඒ නිසා එතන යම්කිසි අසාධාරණයක් වුණා කියලා මම දැක්කා. මේ වෙනකොට ජූඩ් දැන් ඒ අවස්ථරේ ලබා දීලාද තේනානේ තායට කොයි විදිහටද? මෙහෙමයි. ගොඩක් අය මේ ගීත ගායනා කරනවා වර්තමානයේ. අවස්ථරයක් කියන්නේ මෙහෙමයි. සින්දුවක ගීතයක මූලික අයිතිවාසිකම් තුනක් තියෙනවා. පද රචකයාට, තරු නිර්මාණකරුවාට සහ ගායකයාට. හැබැයි මේ දෙකෙන් පද රචකයාට සහ තරු නිර්මාණකරුවාට තමයි බුද්ධිමේ දේපළ නීතිය යටතේ වැඩිපුර අයිතියක් තියෙන්නේ. ගායකයාට තියෙන්නේ ඒකේ රිලටිව් රයිට් එකක් විතරයි. ඒක හරි අසාධාරණයක් අපි බලද්දි නේද ගායකයා තමයි ඒක එලියට් ප්‍රොජෙක්ට් කරන. නමුත් ලෝකෙ සම්මත නීති අනුව ඒක තමයි ක්‍රමී. ඉතින් අවාසනාවට වගේ ලංකාවේ ওই බුද්ධිමේ දේපළ පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වුණා නම් මම ගොඩක් සතුටුයි. මොකද මට හරි කාට හරි වෙන ගායකයෙක්ගේ හෝ ගායිකාවගේ සින්දුවක් අරගෙන කියන්න ඕන නම් ඒක නීත්‍යානුකූලව කරන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒ පද රචකයාට, තන් නිර්මාණකරුවට, ගායකයාට ඒකින් මුදලක් ගෙවලා ඔවුන්ට පුළුවන් ඒ ගීත මිලදී අරගෙන ඔවුන්ගේ ක්‍රියේෂන් එකක් කරන්න. හැබැයි අවාසනාවකට අපේ රටේ පුරුදු වෙලා තියෙනවා එහෙම නොකිය කවුරුත් දන්නේ කෙනෙක්ගේ දෙයක් මේක ඇත්තරම බුද්ධියෙන් ක්‍රියේට් කරන දෙයක් නේ ඔවුන්ගේ. ඉතින් ඒ ක්‍රියේෂන් එකක් හොරකම් කරලා ඒක කාටවත් නොකිය ඒක ගායනා කරලා ඒකෙන් මුදල් හම්බ කරලා ඉතින් අර ඔරිජිනල් ක්‍රියේටර්ට ඒකින් කිසි ගෞරවයක් දෙන්නෙත් නෑ. ඔවුන්ගේ ගීත වගේ ඔවුන් ගායනා කරද්දී ඒක වැරදි. ඉතින් එහෙමනම් ක්‍රෙඩිට් එකක් දෙන්න මේක අහවලා ගායනා කරේ අහවලාගේ තම සංගීතය කියලා කියන්න ඕනේ නේ. ඉතින් ඒ දේ තමයි මම දකින්නේ. නැත්තම් ඒ දේ මේ හරියට සිද්ධ වුණා. දැන් මම පවා ආච්චමක සින්දුවක් වුණත් මම ගායනා කරනකොට එළියක මම ඉන්ෆෝම් කරනවා ඒ පද රචකයට, තරු නිර්මාණකරුවට. මගේ ආච්චම් වුණොත් මගේ යුතුකමක් විදියට කරනවා. මගේ මුදල් අය කරන්නේ. නමුත් මම කියනවා. සමහරක් අය මං අහනවා. කමක් නැම වෙන කෙනෙක්ගේ ගීතයක් මොන හරි ගායනා කරොත් මං අහනවා. කැමතිද? දැන් අනිල් අංකල්ගේ සින්දුවක් අපි දෙන්න සන්තන්නේ වෙලා කරා. මම අනිල් අංකල්ට ලියලා හෙව්වා, "අංකල් කමන්න නැද්ද? තාත්තිගේ සින්දුව අපි දෙන්න කරනවා." "කමන්න නැහැ පුතා" කියලා එයා ඒකට පර්මිෂන් දුන්නා. ඉතින් මටත් පුළුවන් කරන්න. ආච්චමගේ සින්දුවනේ, කවුරුත් මට මුකුත් කියන්නේ නැහැ කියලා. හැබැයි ඒක තියෙන්න ඕනේ. ඒක මං හිතන්නේ අපි පොඩි තැන ඉඳන් අපි ඒක ආවේ නැත්තම් ලොකු තැනට එනකොට කවදාවත්ම ඕක එන්නේ නැහැ. හොඳ, ඒ කාරණාව හරිම වැදගත්. මොකද මා නිරන්තරයෙන්ම කියනා වගේ 1-to-1 සඳ ටීවී මාධ්‍යයක් විදිහට මාධ්‍ය මෙහෙවර හරි නිවැරදිව කරනවා. මේ කාරණාව මට දැනුත් මතක් වුණේ. සමහරක් වෙලාවට සමහරක් මාධ්‍ය සාකච්ඡාවල මේ ප්‍රශ්නේ බොහොම ලිස්සලා අරිනවා. හැබැයි මේ වෙලාවේ මේ අවුරුදු 4ක් වෙනවා එතුමිය මේ ගිහිලා. හැබැයි මේ වෙලාවෙත් මේ කාරණාව ඉස්මතු කරේ අපේ රටේ ඉන්න ඉතාමත් ප්‍රවීණ දක්ෂ කලාකරුවන් මිය ගිහිල්ලා තියෙන හය හෝ වේවා, ජීවතුන් අතර ඉන්න හය හෝ වේවා, මේ කාරණාව නිරන්තරයෙන්ම මතු කරනවා සහ මේ දැන් ජනප්‍රිය වෙන අලුතෙන් ජනප්‍රිය වෙන අයට. ඉතින් ඒ නිසාම තමයි මේ කාරණාව මම මතක් කරේ. හොඳයි, කොහොම නමුත් ඔබේ වෙලාව මං වැඩිපුර ගන්න තවත් ගීතයක රස මිහිර විඳින්නටයි අපි සූදානම් වෙන්නේ. එතුමියව සිහිපත් කරමි. සඳ තනි වෙලා හසේ, හිරු තනි වෙලා, උතුරාගෙනු ගඟුලක් අද වියලිලා. සඳ තනි වෙලා හසේ, හිරු තනි වෙලා, උතුරාගෙනු ගඟුලක් පියමන් කළා දෙදෙනෙක් සෙවනක් බලා, පැතුමන් පිරී නිවසක් ඇත සුන් වෙලා. පියමන් කළා දෙදෙනෙක් සෙවනක් බලා, පැතුමන් පිරී නිවස
රසක් ඇත සුන් වෙලා සඳකන් වෙලා අහසේ හිරු තනි වෙලා උතුරා ගැලු ගඟුලක් අද වියලිලා උයනක් පිරි පිපි මල් අද පර වෙලා විහඟුන් ගැයූ ගීවල් අද නැති වෙලා උයනක් පිරි පිපි මල් අද පර වෙලා විහඟුන් ගැයූ ගීවල් අද නැති වෙලා හිරු තනි වෙලා උතුරා ගැලු ගඟුලක් අද වියලිලා සඳ තනි වෙලා අහසේ හිරු තනි වෙලා උතුරා ගැලු ගඟුලක් අද වියලිලා එකම කතා කරන්න කැමතියි මම. මොකද ජූඩ් කියපු කාරණාත් එක්ක දැන් ඔබත් තරුණයේ සිටින කෙනෙක් නිසා වෙන් ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත හැමෝම ගායනා කරාදී දැන් ඔබගේ මිත්තණියනේ මේ ඔබගේ පවුලේ මිත්තණිය. දැන් මොකද හිතන්නේ මේ ගීත ගායනා කරන්නට ඕනේ ඔබටත් අයිතියක් තියෙනවා මේ නිවැරදි උච්චාරණේ මේ දේවල් වලට ජූඩ් සපෝට් කරාවේ අම්මා ඉන්නවා ළඟින්ම ඉතින් කොහොමද හිතන්නේ ඒ ගීත අපි අලුතෙන් ගායනා කරමුද නේද ජූඩ් මං හිතන්නේ ඒක ගැන අයිතියක් විදිහට කතා කරන්න මං කැමති නැහැ ඒක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියම කතා කරොත් අයිතියක් කියලා හිතන්නේ නමුත් ආසයි ආචාර්යගේ ලස්සන සින්දු තියෙනවා මම මේ පවුලට සම්බන්ධ වෙන්න කලින් ඉඳලා ආදරය කරපු ගීත. ඉතින් අමර පෙම්ලතා ඒ වගේ ගීතයක් හරිම ආදරේ ආස කරන ගීතයක්. ඉතින් ඒ වගේ ආසාවට ගායනා කරන්න කැමති. අයනට අයිතියක් විදියට ඒක මගේ අයිතියක් කියලා මං කියන්නේ. ඒක තමයි අයිතිකාරයෝ ඉන්නානේ පවුලේනේ. ඒ නිසා එහෙම කියන්න කැමති නෑ. නමුත් අපි දෙන්නම අතර මාසයි ආචාර්යමට උපහාරයක් විදියට තමයි අපි සඳ තනි වෙලා ගීතය වහිතන්නේ. පළවෙනි අචම නැති වුණාට පස්සේ පළවෙනිට උපන් දිනේට අපි ඒක ගායනා කරේ. හොඳයි. ඇත්තටම ජූඩ් රූත් එක්ක එකතු වෙලා දැන් සින්දු ටිකක් අලුතෙන් නිර්මාණය කරන්නට ඒ වගේ අදහසක් තියෙනවද මං කැමති අවසාන වශයෙන්. තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. පුංචි කලාකාරයෙකුට ආවා වගේ මමත් ආස කරන ප්‍රියකරන ඉතාමත් නිහතමානී දක්ෂ කලා ශිල්පිනියක් එතුමිය ඉතින් එතුමියත් එක්ක කතා කරන්න. සම මේ එතුමිය ගැන මේ විදිහට ගුණ වර්ණනා කරන්න පවුලේ උදවියත් එක්ක කතා කරන්න ලැබීම මාගේ ලැබපු මාධ්‍ය ජීවිතයේ භාගයක් විදිහට මා හිතනවා. ජූඩ් කියන්නක අවසාන වශයෙන් කොයි විදිහටද දැන් එතුමියගේ ගීත සංරක්ෂණය කරන්නේ ඔබට පුළුවන් ආදරණීය බිරිඳත් එක්ක ඒ ගායනා කරන්නට අලුත් කරන්නට ඒ වගේ අදහසක් තියෙනවද මොනවාද මේ අදහස් ටික? ඔව් අදහස තියෙන අපි මේ ඉස්සෙල්ලා කිව්වත් එක්කම මේ කලාකාරය කියලා කිව්ව මම මතක් වෙන්නේ මෙන්න මේ මන්දමි ඉඳන් ඉන්න තැන ජිප්සි සංගීත කණ්ඩායම මෙතන වාදනය කරලා තියෙන ගලංග මුළු බෑන්ඩ් එකම තියලා අම්මිලාගේ බර්ත්ඩේ එකට එකපාරක් මම මේ පින්තූර පවා මං ගාව තියෙනවා ඉතින් මේ 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 මම ඉන්න තැන ඉතින් ඒ පින්තූරලා තියෙන ගොඩාක් ටැලන්ට්ස් ජීවදන ගොඩාක් රසිකර ගායක ගායිකා ගොඩාක් මේ එළියේ ගාඩන් එකේ හැම තැනම මේකලන් ඉන්නවා මට නිකන් දැන් පේනවා පේනවා වගේ කලාකාරයක් කියලා වචනේ කිව්වහම සින්දු පැත්තෙන් ඇත්තටම ආචම ගීත සංරක්ෂණය අපි කරනවා 100ට තමයි ඒකේ අයිතිය තියෙන්නේ සියගෙන් පර්මිෂන් අරගෙනද සින්දු කියන්නේ ඉතින් ඇත්තරම පිට කවුරු හරි කෙනෙක් ආචම ගීතයක් ගායනා කරනවා නම් සියගෙන් අවසර ගන්න කියලා මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා ඒක සමහරකට ඔහු එපා කියන්නේ නැහැ එහෙම ඒ වුණාට ඒක ඔබගේ යුතිකමක් විදියට කරන්න පුළුවන් නම් ඒක ගරුත්වයක් ලෙස අපි සලකනවා රූත් එක්ක මම අපි දෙන්නගේම අපි වෙනම ගීත වගේයක් නිර්මාණය කරගෙන යන ගමන් අපි ඉන්නවා හැබැයි මම එයාට කියන එක දෙයක් තමයි කවදාවත් ඔයා ආචම වෙන්න හදන්න එපා මොකද ඒක වෙන්න බෑ එයාටත් කියන්නේ එයාගේ අනන්‍යතාවයෙන් එයා ගායනා කරන ආචමගේ සින්දුවක් ගායනා කර සමහරකට අපේ රසික රසිකාවන්ට ඕනේ ඒ විදියටම කියන්න ඕනේ හේමම ඒ වේරියේෂන්
ඒුණාට දැන් මේ ඉන්නේ ඇන්ජලින් ගුණතරක නෙමෙයි ඇන්ජලින් ගුණතරක එක්කෙනා ඉන්නේ ලෝකෙටම. එතකොට අපේ ආච්චිම කියන්නේ ආච්චිමගේ දුවෙක්ටවත් බෑ ආච්චිම වගේ සිං කරන්න. ඒක තමයි ඇත්ත. කොච්චර අපි ට්‍රයි කරත් ළඟට එන්න පුළුවන් හැබැයි එහෙම වෙන්න බෑ එක්කෙනායි. ඉතින් මම රූත් එකත් කිව්වේ ඔයාගේ ශෛලියෙන්ව ගායනා කරන්න. හැබැයි ඒ සින්දුවට අසාධාරණයක් නොවෙන්න ලස්සනට ඒක අපි ගායනා කරමු. මේ ඒකට අලුත් ජීවයක් දීලා. ඉතින් අමිට තියෙන ලොදයක් කියන්න. ඔව් අනිවාර්යෙන්ම. මේ සද ටීවී එකේ ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපිට ඇත්තටම කිව්වොත් බොරුවට නෙවෙයි කියන්නේ කිසි ලොකුකමටත් නෙවෙයි ගොඩක් රූපවාහිනී ආයතන වලින් අපිට කතා කරත් ආතරයි මටයි නමුත් ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක අපේ අම්මගේ කැමැත්ත විදියට නෙවෙයි මං ඒත් කී කී හිටියා ඒ හරි විදියට කරොත් කියන්නේ අම්මගේ කැමැත්තට අනුව කවුරු හරි ටීවී ප්‍රෝග්‍රෑම් එකේ කතා කරොත් මේ වගේ හරි එක්ක සංගීත අධ්‍යක්ෂකවරු ගෙන්නලා අපිත් එක්ක සංවාදයක් කරලා අනිත් අයගේ ගීත අර ගායන කටේ ගෙනාල නමුත් ඕගලන් ගත්ත මේ සංකල්පෙ නිසා ඉස්සුති වන්දනේ කියන්නේ මගේ කැමැත්තත් හැබැයි දෙවියන්වන්සේ දකින්න නැති ඉතින් මං අම්මගේ කැමැත්තට ඉඩ දීලා කියන එක හරි විදියට වෙන ප්‍රෝග්‍රෑම් එකක් ආවොත් තාත්තයි මමයි යනවා කියලා තමයි ඇත්තටම හිතුවේ ඉතින් ඒක මං හිතන්නේ දෙවියන්වන්සේ ඉන්නේ මේ අවස්ථාව ආවත චර්ච් එකේ යනවනේ ඉතින් ඒක නිසාත් වෙන්නේ නැති සමහරට මෙතන චර්ච් එකේ වදක් අපි මෙහෙම මුණ ගැහෙන්නත් නේද නැත් ඒක දෙවියන්වන්සේගේ කැමැත්ත වෙන්නේ නැති අද දවසේ මේ ප්‍රෝග්‍රෑම් එකට මේ විදියට සම්බන්ධනේ ෆස්ට් ටයිම් මේ අම්ම නැති වුණාට පස්සේ හොඳයි ඉතින් තව බොහෝ දේවල් කතා කරන්න තිබුණත් කාල වේලාව මේ සියල්ලටම හරස් වෙනවා ඉතින් හැබැයි අපි තවත් දවසක මේ පවුලේ උදවිය අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් සංගීත අධ්‍යක්ෂකවරුන් අර එතුමිය කිව්වා වගේ මේ සියල්ලම එකතු කරගෙන එතුමිය ගැන තවත් බොහෝ කතා කරන්නට අපි උත්සාහ කරනවා සහ මේ තිරෙන් පිටිපසින් අපේ ඉතාමත් දක්ෂ ප්‍රවීණ අපේ නිෂ්පාදකතුමා දර්ශන මහත්මයා මම දන්නවා දැන් ඒ සඳහා පෙළ ගැසෙන බව මේ කාරණාව කියු නිසාම ඉතින් එහෙමනම් හිතවතුනේ මා හිතනවා බින්දක් හෝ අපි එතුමිය ගැන මතක් කරා අද දවසේදී එතුමිය අදට අප අතරින් සමුගෙන වසර හතරක් ගත වුණ නිමිත්තෙන් ඉතින් තවත් බොහෝ දේවල් අපි ඉදිරියේදී කතා කරමු ඒ ආදරණීය කටහඬ ඒ චරිතය එතුමියගේ රිදී සීනෝ කියලා කියන්නේ ඒකනේ මම වගේම ඔබත් ඔබගේ දරු 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 දැරියනොත් ආදරය කරනවා ඉතින් එහෙමනම් බොහොමත් මිස්තුති ජූඩ් තවත් කතා කරන්න ඇති මිත්තනිය ගැන සම්මන් දන්න ඔබ ඉතමත් ආදරෙන් ළඟින් හිටියා කියලා දිල්ෂාන් මහත්මිය බොහොමත් මිස්තුති ඒ වගේම රූත් බොහොම ස්තුති ලෙස්ලි මහත්මයා බොහොමත්ම ස්තුති අපි කිව්වා ඔබතුමාගෙන් අවසර අරගෙන තමයි සින්දු කියන්න ඕනේ කියලා ඇන්ජලින් මහත්මියගේ හොඳයි ඉතින් මේ කාරණා සියලු දේම මා හිතන්නේ අපි නිවැරදිව කතා කරා තවත් ගීතයකින්ම තමයි අපි මේ වැඩසටහන අවසන් කරන්නේ ඉතින් ආදරණීය හිතවතුනි අපිත් එක්ක නිරන්තරයෙන්ම රැඳෙන්න ඔබේ හදවතට අපි ළඟින් ඉන්නවා ඉතින් මාධ්‍යයක් විදිහට පියෝ ටීවී 121 සඳ ටීවී තවත් දවසක මේ වගේ සුන්දර වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන නිවසෙන් සමගෙන යනවා එහෙනම් අපි ආදරෙන් නැවතත් හමු වෙමු සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් අපි ගිහිල්ලා එන්න ආදරේ හිතනවා දැක්කම දෙවඳනවා ලස්සනයි පොඩ්ඩක් එන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි ආදරේ හිතනවා දැක්කම දෙවඳනවා ලස්සනයි දකින්න සුදෝ මායනවා ළඟටම දැන් හොඳයි ඔබ සොයා ඉගිල මහදී බුංගයා හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා ඔබ සොයා ඉගිල මහදී බුංගයා ආදරේ හිතනව දැක්කම දෙවගෙන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ
සඳු